ඊයේ දින වේයන්ගොඩ පොලිස් අසමේ වයස අවුරුදු 20ක තරුණියක් සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා. මේ සම්බන්ධව වේයන්ගොඩ පොලිස් ස්ථානයේ තොරතුරු ලැබුණට පස්සේ Celebrating 20 years of absolute trust. LankaPay, your trusted payment network. මෂණ කටයුතු ආරම්භ කිරීමේදී අනාවරණය වුණා. මෙම වයස අවුරුදු 20ක තරුණිය නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි තරුණියක්. ඇය ඒ ප්‍රදේශයේම වයස අවුරුදු 22ක විවාහක පුද්ගලයෙකු සමග අනියම් සමතාවයක් පවත්වාගෙන තිබිලා තියෙනවා. මේට තරුණියගේ නිවසෙන් විරුද්ධත්වය දක්වලා තියෙනවා. කෙසේ වුවත් දෙසැම්බර් මාසයේ මුල් කාල සීමාවේදී නිට්ටඹුව ප්‍රදේශයේ සිට වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පළකට මෙම තරුණිය ගොස් තියවනා නවාතැන් ගන්න. මෙම ඇයත් සමග සම්බන්ධතාවයක් දක්වන තරුණයාගේ සහයෝගයෙන් මෙම ස්ථානය සොයාගත් බවටත් දැනට පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම මෙම තරුණයා මේ ස්ථානයට ආගිය බවට තොරතුරු තිබෙනවා. කෙසේ වුවත් ඒ ඉන්න අතරතුර ඔවුන් දෙදෙනා අතර යම් විවිධ ආරවුල් ඇති වෙලා තිබිලා තියෙනවා. මේ මහින්බස් වීම මත ඊයේ දින මෙම තරුණයාට ඇය විසින් ඇය සියදිවි නසා ගන්න බවට සඳහන් කළා. යම් දුරකථන පණිවිඩයක් ඡායාරූපයක් එවලා තිබෙනවා. ඉන්පසුව මේ තරුණයා ඇය තාවකාලිකව නවතැන්ගෙන සිටි නිවසට ගියාට පස්සේ ඔහු දැකලා තියෙනවා මෙම තරුණිය නිවසේ ගෙලවැළලාගෙන සිටිනවා. එම අවස්ථාවේ මෙම තරුණිය ඔහුගේ තව යාළුවෙකුත් සම්බන්ධ කරගෙන රෝහල් ගත කිරීමට රැගෙන යාමේදී අවසනාවකට ඇය රැගෙන ගිය යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම නිසා මෙම තරුණිය තාවකාලිකව යම් මාර්ගයේ අසල තිබිච්ච වනරොද්දක තබලා ඔවුන් ඉන්ධන ලබා ගැනීම සඳහා ගොස් තිබෙනවා. ඒ ඉන්ධන ලබා ගන්න කියපු අවස්ථාවේ ඉන්ධන ලබා ගැනීමෙන් පසුව මෙම තරුණයාගේ යහළුවා ඇය නැවත රෝහල වෙත රැගෙන ඒමට ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම තරුණයා වහම මවගිනුත් උපදෙස් අරගෙන ඔහුගේ මවගිනුත් උපදෙස් අරගෙන වේයන්ගොඩ පොලිස් ස්ථානයට මේ බව දැනුම් දෙන්න පොලිස් ස්ථානයට ගොස් තිබෙනවා. ඒ අවස්ථාව වන විටත් මෙම තරුණිය නැවතී සිටි තාවකාලිකව ලැගුම්ගෙන සිටි නිවසේ හිමිකරුවනුත් පොලිස් ස්ථානයට පැමිණ සිට තිබෙනවා. කොසේ වුවත් මේ සිද්ධියේදී අහම පොලිසිය ක්‍රියාත්මක වී ඇය රෝහල් ගත කර තිබුණත් ඒ වන විටත් ඇය මියගොස් තිබිලා තිබෙනවා. අද දින පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුණා. ඒ අනුව තීරණය වෙලා තිබෙනවා ඇය සිය දිවිනසාගෙන තමයි මේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ කියන කාරණය.